කවුද කියලා මේ අය අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඇත්තටම මේ තාත්තා අවුරුදු ගානක් තිස්සේ කලා ලෝකයට දුන්න දේවල් අපමණයි. ඇත්තටම තාත්තා මේ චිත්‍ර ශිල්පී පමණක් නෙමෙයි, කාටුන් ශිල්පී පමණක් නෙමෙයි, ඔබතුමෙක් දන්නේ නැහැ, මූර්ති ශිල්පියෙක්, ඒ වගේම දක්ෂ කවියෙක්. එකට සෑහෙන කලා ලෝකයේ නමක් තිබ්බ චරිතයක්. ඉතින් අපිට තරම කනගාටුයි මේ වගේ කලා ලෝකයේ ඉතම තවත් සේවයක් කරන්න පුළුවන් චරිතයක් අපිට ඇත්තරම මේ කාලේ නැති වෙච්ච එක ගැන. නමුත් අපිට ආඩම්බරයි, මම ඇත්තරම ආඩම්බරයි තාත්තා ගැන. මොකද තාත්තා කියන්නේ ඉතාමත් ආදර්ශවත් චරිතයක්. ඉතින් ඒ චරිතයේ තියෙන සෑහෙන දේවල් මටත් මගේ පවුලේ කට්ටියටත් පමණක් නෙමෙයි, මේ ලංකාවාසි සියලු දෙනාටම ඒ තාත්තකෙන් ගත හැකි ආදර්ශය බොහොමයි. ඒකෙන් තාත්තා මේ මෙහෙමයි, තාත්තා පළවෙන්ම ඇත්තරම පටන් ගත්තේ ලේකම් සාහිත්‍යයට සම්බන්ධ වෙලා තමයි. ඇත්තරම කිව්වොත් චිත්‍ර කතා ක්ෂේත්‍රයෙන් තමයි තාත්තා ජනප්‍රියතාවතර පත් වුණේ. ඒ කියන්නේ තාත්තාගේ පළවෙනි චිත්‍ර කතාව මේ දිනුමන පත්‍රයේ නීලා කියලා චිත්‍ර කතාව. ඒකෙන් තමයි තාත්තා චිත්‍ර කතාව ඇත්තරම චිත්‍ර කතා ශිල්පයට යොමු වුණේ. ඒ වගේම කියන්න සතුටුයි ලේකම් ආයතනයේ, ඒ කියන්නේ දිනුමන පත්‍රයේ ප්‍රථම චිත්‍ර කතාව නිර්මාණය කළේ තාත්තා. ඒ නීලා කියන චිත්‍ර කතාව එතෙන් පටන් මිනිස් දඩේම, ඒ වගේම පනට පන, ඒ වගේ ජනාදරයට පත් චිත්‍ර කතා රසක් නිර්මාණය කළා. ඉතින් ඊට පස්සේ අර සෑහෙන කාලයක් චිත්‍ර කතා ඒ කියන්නේ ක්ෂේත්‍රයෙන් පොඩ්ඩක් අයින් වෙලා තාත්තා ඇත්තටම මේ වෙනත් ක්ෂේත්‍රවලට, ඒ කියන්නේ ලේකම් ආයතනයේම වෙනත් විශේෂාංග ලිපිවලට චිත්‍ර සම්පාදනය කෙරුවා. ඊට පස්සේ සෑහෙන කාලයකට පස්සේ තමයි නැවතත් චිත්‍ර කතා ලෝකයට පිවිසියේ ඊරොස් කියන චිත්‍ර කතාවේ. ඊට පස්සේ මම හිතන්නේ ගොඩක් අයට මතක ඇති දිනුම්න පත්‍රයේ අන්තිම පිටුවේ පොඩි ස්ට්‍රිප් කාටුන් එකක්, එහෙම නැත්නම් තීරු කාටුන් එකක් විදිහට තාත්තා නිර්මාණය කරුවා ඉතාම දීර්ඝ කාලයක්. එයින් පස්සේ අපි තාත්තා මම හිතන්නේ මధుර පත්‍රයේ කියන මේ චිත්‍ර කතා පත්‍රයේ ප්‍රධාන කතෘත්ව දරුවා. ඒ මම හිතන්නේ තාත්තා විශ්‍රාමයටකම්ම ඒව කතෘත්ව දුර්ගයේ දරුවා තාත්තා. ඔව්, ඊට පස්සේ විශ්‍රාම ගියාට පස්සේ තාත්තා දීර්ඝ කාලයක් දීර්ඝාරය කියන්නේ වුරුදු දෙක තුනක් නිවසේ විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ තමයි ලංකාදීප කතෘ මහතා තාත්තට ආරාධනයක් කෙරුවා. බැරිද මේ කාටුන් කතාව, කියන්නේ කාටුන් මේ කාටුන් දේශපාලන කාටුන් එකක් අඳින්න. ඒ අනුව තමයි මම හිතන්නේ මේට අවසර 6-7කට විතර කලින් තමයි මේ දේශපාලන කාටුන් පටන් ගත්තේ. ඉතාම ජනප්‍රියත පත්‍ර ඒතුමා සහ කලාමල්ල කියන කාටුන් දිත්තෙන් තාත්තා ඉතාම ජනාදරයට පත් වුණා. ඒ වගේම අනේද කියන්නේ කියන මේ කවි පන්තියත් එම ලංකාදීප පත්‍රයට තාත්තා ලිව්වා. ඉතින් ඒ අනුව තමයි තාත්තා මේ මෑත කාලේ තියෙන මේ ගොඩක් ජනප්‍රියත පත් උනේ මේ දැන් ඉන්න පාඨකයන් අතර. මොකද තාත්තගේ වයසේ ඉන්න අනිත් චිත්‍ර ශිල්පීන් අර චිත්‍ර කතා එක කාලෙක අභාවයට ගියා. අභාවයට ගිය පස්සේ අර ඒ අයට ජනාදරය පත් වෙන්න තිබිච්ච අවස්ථාව ටිකක් අඩු වුණා. නමුත් තාත්තා මේ නැවත කලා දැන් ඉන්න පාඨක ලෝකයේ ජනප්‍රියට පත් උනේ මේ කාටුන් ශිල්ප කාටුන් කලාව නැවත තාත්තා මේ නිර්මාණය කරපු නිසා කියලා මම හිතනවා. තාත්තා ඇත්තරම නිරෝගීව හිටිය පුද්ගලික කියලා කියන්න පුළුවන්. හිතන්නේ මම හිතන්නේ තාත්තා දැනට මේට අවුරුදු මේට සති දෙකකට විතර කලින් ඉඳලා කිසිම, ඒ කියන්නේ එහෙම බයින ලෙඩක් එහෙම තිබුණේ නැහැ. ඒ කියන්නේ උණක් ඉදිරිසාවක්වත් හෙදිච්ච නැති තාත්තා ඉතාම නිරෝගී මේ සුවෙන් හිටිය පුද්ගලෙක්. මොකද පොඩි බෙහෙතකටවත් තාත්තා මේ
හරි નિયમિત ඉලාවට يعني ලෙඩර දුකට මේ බෙහෙත් තරම් තාමත් ඒ කියන්නේ ඒ වගේම නිරෝගී සුවය විදිහට හිටපු පුද්ගලයෙක්. එතකොට මේ දැන් අපිට කනගාටුයි මේ කෙටි කාලයකදී තාත්තට අසනීපයක් කියලා තම තෙටි සත්කාරයක රෝලේ ප්‍රතිකාර ලැබලා මේ තත්ත්වයට ආව කියන එකටම කනගාටු පත් වෙනවා. මේ දවස් දෙකකට විතර කලින් තමයි දැන් ඊයේ නෑ sorry මේ ඊයේ තමයි තාත්තා නැති වුණේ ඊයේ උදේ. ඔව් කොළඹ පෞද්ගලික රෝහලකදී. Talk with Pawanta Prasad, Oba Soyana Channel Air.